రావణ సూస్తరే హీన విధిన శాస్త్రరే లోకె దకిన పోస్తరే శిరస విటరాయి అప్పె మోస్తరే లస్సన దవస వేవా లస్సన దవస శిరసై మోస్తరే సుబుదాసనకు యోగుల ప్రార్థన కరణ లస్సన దవసక్ ఆరంభ కరణ హదన్ శిరసై మోస్తరే మోస్తర అందిన మోస్తర రకిన మోస్తర అలుతెన్ హదన కండాయమక్ మీ వెడసరహట సంబంధ ఏనో కిలా ఒబ హొందినమ దన్నో దవస లస్సన కరణన లస్సన మినిస్సు ఇన్న ఓనే కిలా అపి హమదామ కియనవా మినిస్సు లస్సన వెన్నె కొహమద కిలా అపి హాగెన యనవా అపి బలము అద అపి దవస లస్సన కరణన జీవితే లస్సన కరగత్తు ఏ తనత కౌద కిలా ఓహు వాదకేక్ ఇవగేమ ఆచార్యవరేక్ ఇవగేమ హొంద నిర్మాణ శిల్పియక్ విదియట అపి అందునగన తీనవ ఒక్కటం వెడియ మేత కాలేది దక్ష నివేదికేక్ విదిరత్ కటయుతు కరనవ మే హెమదేమ కథా కరద్ది శిరస మాధ్య జాలే దిహా పొడ్డక్ బలన్ హిటియొత్ మేత శిరస టీవీక దిహా బలన్ హిటియొత్ ఓగే అలుత్మ నిర్మాణ కటయుత్త గనత్ కథా బహ కరన్న పులువన్ కౌద మే మేహమ కథా కరన్న ఇన్నే ఎక్కెనై వన్ అండ్ ఓన్లీ పేషర్ బలన్ ఐబాన్ అరే సుపూర్ది విధియట అద్దెక ఎగతు కల్ల వెందల ఐబాన్ కిల పటంగన్న స్పెషల్ మెతని పటంగన్నంక ద మి తబ్ల గొడక్ ఎక్క పెడకటితు కర్న పేషల లంకావే అపి హమోమ ములిమ దన్ని తబ్ల పేషల కిల ఓ ఒబ లంకావట ఎన్ని ఇండియావెన్ మే సాత్ర ఇగనగన హబై అద ఒబ తమై తెనట సుదుసు విధియట వెడ కరన్న పులువన్ దక్ష తారుణకి విధియట తరుణేక్ విధియట ఇసరట అవిల్ల తీనో మన కమతి మెతనిం పటం గన్న మొద ඔබ జీవితే මොකක්ද ඔබ කොහමද වැඩ කටයුතු කරේ කියලා අපි දවසක් කතා කරා ඔබත් ඉරාජුත් දෙන්නම ඇවිල්ලා හැබැයි නිර්මාණ සම්බන්ධයෙන් මම ඔබට කිව්ව එදාම අපි පේශව දසක එකතු කරගන්නවා අපේ රටේ අම්මලට තමන්ගේ දරුවන්ගේ නිර්මාණ ඉස්සරහට ගෙනියන විදිහ කතා කරන්න ඕන වැඩි අටුවා ටික ඕනේ පේශල ඔබ හැමෝම දන්නවා දැන් පේශලගේ කතාව අහන්නයි හදන්නේ මම කමති දැනගන්න මොකද්ද මේ නිර්මාණ සම්බන්ධයෙන් මෙහෙමයි අය දැන් අපි මොකක් හරි බුද්ධික මෙහෙම දෙයක් තියෙනවා මම නම් පිළිගන්න දේ දැන් අපි නිකන් ගමුක අපි කැලින්ම ඉස්සරහා අපි බැලුවොත් එහෙම සෝනු නිගම් සෝනු නිගම් ගත්තොත් සෝනු නිගම් ඇවිල්ලා නිකම්ම ගායකෙක් නෙමෙයි සෝනු නිගම් ඇවිල්ලා මාර ඉමිටේටර් නේ සෝනු නිගම්ට රඟපාන්න පුළුවන් සෝනු නිගම්ට ඇනවුස් කරන්න පුළුවන් සමහර තැන්වල ප්‍රසන්ට් කරලා දෙනවා මං කියන්නේ මම සෝනු නිගම් ෆලෝ කරනවා නෙමෙයි ඔව් ඒ කියන්නේ එක එක ස්කිල්ස් තියෙනවා ඒගොල්ලන්ට සිං කරන්න ගියාම සෝනු ටොප් ග්‍රේඩ් සිංගර් ඒ හැම දෙයක් එක්කම තමයි එන්නේ. අපි කරන් ජොහර් වගමුකෝ. ඔව්. ඒත් එහෙමයි. ඒත් එහෙමයි. ෂාරුක් ඛාන් ගම. ෂාරුක් ඛාන් ගම ඒත් එහෙමයි. රංගපාන විතරක් නෙවෙයි. ඔව්. දැන් අපි ගත්තොත් හොඳම උදාහරණය තබ්ලා උස්තාද් සකිර් හුසෙන් උස්තාද්. ඒ කියන්නේ ඉන්දියාවේ මේක තබ්ලා එක මුළු ලෝකෙටම ගෙනිච්ච. ඒ කියන්නේ ආර විදිහට මේක හැම පැත්තටම ස්ප්‍රෙඩ් කරපු කෙනෙක්. නමුත් ඒගොල්ලොත් එහෙමයි සාමාන්‍යයෙන් ප්‍රෝග්‍රෑම් එකකට ආවත් අර මේ එහෙම ආවම ඒගොල්ලෝ හරි ෆ්‍රී එහෙම නැත්තම් ඒගොල්ලොන්ගේ තව තව දේවල් තියෙනවා. ඔව්. මම දැක්ක එයාගේ ෆිල්ම් එකක්. එයා ෆිල්ම් එකක් රඟපානවා. ඒ කියන්නේ එයා ඇක්ටර් එයා සකිර් හුසෙන්. සකිර් හුසෙන්. එයයි ඒකත් මියුසික් රිලේටඩ් ෆිල්ම් එකක්. එයයි රේකයි. රේකා කියන්නේ පොඩි නිලියක්. රේකත් එක තමයි එයා රඟපාන්නේ. ඉතින් දැන් අපි තබ්ලා ඉගෙන ගත්ත තමයි. නමුත් මොනවා මොන හරි අපේ ඇතුලේ නික හැංගිච්ච දෙයක් තියෙනවනේ. ඒකත් එක්ක තමයි අපි හැම වෙලෙම ඉන්නවා. අනිත් එක තමයි අපි මියුසික් ඉගෙන ගන්න සහ ඔය යුනිවර්සිටි එකේ ඉන්න ළමයින්ඩයි මේ සියලු දෙනාට මම හැම වෙලෙම අහන්නේ මොකද්ද ඔයගල ටාගට් එක මොනවද කරන්න ඉතින් ඉන්නේ සෝ අපි මේ ඩිග්‍රී එක ඉවර වෙලා එහෙම නැත් ටීචින් ආ ටීචින් නැත්තම් මියුසික් ඉගන්නන්න හම්බෙන්නේ නැහැ නේ හැමතැනම අපාට පීටී උගන්නන්න හම්බුනොත් තරක උගන්නන්න හම්බුන ඔයගලන්ට එහෙම නැත්නම් අපි කියන්නේ බුද්ධාගම වෙන සබ්ජෙක්ට් එකක් නේ කලා විෂයක් නෙමෙයිනේ බුද්ධාගම උගන්නන්න හම්බුන මොකද කරන්නේ ඒක තමයි සර් මේ ප්‍රශ්නේ එතනින් ඒගොල්ලෝ ටාගට් එකක් ගන්න නැහැ මට හරි මම මියුසික් තමයි ඉගෙන ගත්තේ දැන් මම ලංකාවට ආපුවලුද සිරස මට උදව් කරලා තියෙන මේ වෙලාවේ ඉතින් ප්‍රෝග්‍රෑම් එකක් දීලා තිනවා මම මේ ප්‍රෝග්‍රෑම් වල ප්ලේ කරලා ගිහිල්ලා තිනවා තව චැනල්ස් වල දීලා තිනවා නමුත් අර එහෙම ලොකු මේකක් නැහැ ඊට පස්සේ දැන් අද මම මෙහෙම ඇවිල්ලා මගේ ඉන්ස්ට්‍රුමන්ට් එක ගැන හරි කතා කරන්න මම වෙන පැත්තකින් ආපු ඉන්න
තබ්ලාව විතරක්ම වාදනය කරගෙන හිටියනම් පේශලද මෙහෙම එන්න හම්බෙන්නේ නැහැ. එන්න හම්බෙන්නේ නැහැ. අනිත් එක මොකද ලංකාවේ එහෙම සංස්කෘතියකුත් නැහැ මියුසික් අහන සංස්කෘතියක්. ඒ කියන්නේ සංගීතය අහන සංස්කෘතියක්. අපි දන්නේ ගීත ගායනය විතරනේ. එතකොට මම බැලුවා මගේ ඉස්සරහට දැන් මම මෙහෙම එන්න ඕන නම් මට ඉස්සරහට එනකොට මම කොතනින්දද අපිට නුවර යන්න ඕන නම් එකම මාර්ග නුවර කොළඹ මාර්ගය විතරක් නෙමෙයිනේ. කොහෙන් හරි දාලා අපිට අපේ ටාගට් එකට එන්න ඕනේ. දැන් මම මගේ ටාගට් එකට ආවා. දැන් මම මේ අවුරුද්දේ තමයි පටන් ගන්නෙ මගේ මේ පැත්තේ වැඩ ටික කරන්න. අපි පේශල ප්‍රශස්ත ගණයේ දේවල් පිළිබඳව කතා බහ කරමු නිසා මම කැමති මේ තියෙන උපකරණ ටික නැත්තම් මේ උපකරණ කියන එක වැරදි. මේ සංගීත භාණ්ඩ ටික අඳුරගන්න උපකරණිකුත් තියෙනවා ඔතන. ඒකත් පෙන්වලා ඉඳිමුකෝ. මේක නයි ඉතින් මිටිය මේක ඉතින් හැමෝම දන්නවා තබ්ලා වාදකයේ ගිතියන් තියෙන්න ඕන එකක් මිටිය මේක ටියුන් කරන්න. මේක ඉතින් අපි මොකක් හරි දැන් අපි කියමුකෝ දැන් ඕම තියනවා කියලා අපිට වැඩි කරගන්න ඕන වැඩි වුණා දැක අඩු කරන්නත් පුළුවන් එහෙම අඩු වෙනවා මේකෙත් එහෙමයි ඔය තියෙන එක නමුත් දැන් අලුතෙන් ඇවිල්ලා තියෙනවා මේ තබ්ලා එක පොඩ්ඩක් මම මේක පෙන්වන්න ඕනේ මේ තියෙන මේක මේ ඇවිල්ලා ඉන්දියාවේ අලුතෙන්ම හදලා ඒගොල්ලෝ දැන් ඉතින් මොනාරි ඉස්සරහට යන්න එපයි ස්කේල් චේන්ජර් තබ්ලා එකක් ඒ කියන්නේ වෙන තබ්ලා වගේ නෙමෙයි මෙන්න මේක මේ පිටිපස්සට මේ වගේ දාලා තමයි මෙහෙම කරකවන්නේ. අපි පෙන්නමු ක්ලෝස් අප් එකක් පෙන්නමු. ඉතින් මෙතනට කී එක දාලා ලන් කී එක දාලා කරකවනවා. ඊට පස්සේ මෙතනට දාලා ඊට පස්සේ ෆයින් ටියුන් ටික කරනවා. එතකොට දැන් සාමාන්‍ය ලීයෙන් නෙමෙයි ඔක හදලා තියෙන්නේ. නෑ මේක ඇවිල්ලා මේ කාබන් ෆයිබර් එකක්. එතකොට ටෝනේ ලොකු වෙනසක් නෑ. පොඩ්ඩක් අර ලීයට වඩා චූටි වෙනසක් තියෙනවා. එතකොට මරු ඒ කියන්නේ මේ වගේ කටක F වගේ නෝට් එකකට ගේන්න අමාරුයි. දැන් අපේ සමහර අර මල්ලිගාව තියෙන තරති අර ඒක තියෙන්නේ. දැන් ලංකාවේ සාමාන්‍ය පුරුදු වෙලා තියෙන ඔන්න ඔයගේ පොඩි චූටි කටවල්. ඔව්. දැන් මට එහෙම කොයි වගේ ඒවා ගහන්න බෑ. මේ වගේ තියෙන්න ඕනේ බදාම අපි මේකට 106 එක බදාම කියලා. මේක එහෙම මෙහෙම තියෙන්න ඕනේ. එතකොට මේක ඇත්තටම ඒ පැත්තෙන් හොඳයි. අත දුවනවා හොඳට වෙන පැත්තක් සාමාන්‍යයෙන් බුද්ධික අපි දන්නේ මම මෙතන දෙන්න කවුද? සාමාන්‍යයෙන් මෙහෙමනේ බුද්ධික. අපි ලංකාවේ දන්නේ තබ්ලා ගහනවා කිව්වම සින්දුවකට ගහනවා විතරයි. يعني ඒකේ ඒ කියන්නේ අපේ පීවී නන්ද සිරි සර් හිටියා ඩීආර්පී සිරි සර් හිටියා එතකොට විජේරත්න සර් ඒගොල්ලෝ වැඩියෙන් ගීත පැත්තට නිපැත්තට කරා විජේරත්න සර් එතකොට එහෙම ලංකාවේ හිටියා අපේ සර්ලා නම් ඉතින් අපිට ගැන්නුවා ඒ වගේ දේවල් කරා නමුත් බහුතරය දන්නේ ගීතයකට වාදනය කරනවා විතරයි නමුත් ඊට එහා ගිය දෙයක් තමයි මේ ඉන්ස්ට්‍රුමන්ට් එක දැන් ෆියුෂන් මියුසික් එතකොට එක එක ජෑමින් එහෙම නැත්නම් ගීතයකට උනත් ඉන්දියාවේ අපි ලංකාවේ වාදනය කරන විදිය නෙමෙයි ඊට වඩා ගොඩක් වෙනස්. එතකොට ඒ කියන්නේ හැම දැන් ලෝකෙ තියෙන සංගීත ස්ටයිල් එකක් එක්කම මේක මික්ස් වෙනවා. මේක ඇවිල්ලා දැන් සෝලෝ ඒ කියන්නේ මේක ඇවිල්ලා සෝලෝ වාදන බහ. තනිව වාදනය කරන්න පුළුවන්. ඔව් සෝලෝ එකක්. එහෙම නැතුව මේ දැන් අපි ගොඩක් වෙලාවට දන්නේ ගීතයක් වාදනය කරන. ඒ ගීතෙත් හරිම මේ ලාමක විදියට පුළුවන් තරම් හරිම අපි අර කියන්නේ හරි පුව ටයිප් එකේ විදිහට තමයි වාදනය කරන්නේ. ඒක වැරද්දක් නෑ. ඉතින් ඒක පුරුදු වෙලා තියෙන විදිය. නමුත් ඊට වඩා එහා ගිය. මේ කොච්චර බෝල්ස් වුණා. තදගේ තිට දගෙන තදගේ දිනගෙන තිට දගෙන දති දගේ මම හිතන්නේ යන්නේ. ඔව්. දැන් හරිද? අද ඔබේ දවස ඔබට ඕන දෙයක් කරන්න පුළුවන්. දැන් අපි කියමුකෝ. දදගේ තිට දගේ දිනගෙන තිට දගෙන දති දගෙන තිනගෙන. එතකොට මේකේ පද තනි කර තියෙන්නේ. දැන් අපි මම සමහරලාවට ක්‍රියේට් කරලා තිනවා කතකකෙදින් නගදෙත්තර ගෙන්තරා. ඒ වා එදා කොහෙද ගියේ මේ මම ළඟටත් ආවට මොකද උනේ? මේ කතකකෙදින් ඕ ඒ කියන්නේ මේව ඇවිල්ලා මේ දේවල් මේ වගේ කොම්පොසිෂන්ස් මේව ඇවිල්ලා ට්‍රැඩිෂනල් ඒවා. හරි නමුත් ඒව අපිට හදාගන්න පුළුවන් එදිනෙදා ජීවිතේ. ඊට පස්සේ අපි දැන් මම කිව්ව එක පාට අපි
භාෂාවෙන් මඟවත් එක කතා. ඒයි දෙරදෙර කිරිත කතා කතකෙදි. ඔය දා රෙකෝඩින් එකට එනවා කියලා ආවේ නැහෙනි. එතකොට මම කියන නගදෙත් පිට ගෙන්දර මට වෙන වැඩක් තිබ්බා. දා දෙරදෙර කිරිත කතා කිරිත. ඒ එහෙම කරන්න එපා. තීටේ කතා මං අහන. තීටේ කතා ඇත්තද? ඇත්තද කියන එක තමයි තීටේ කතා. දා දෙරදෙර කිරිත කතා කිරිත. එහෙනම් ඊළඟ පාර එනකොට අපි පිට ඇවිල්ලා යන්න. ඒ වගේ ඉතින් කියන්නේ අපි බලමු ඒක. ඒක එකක් ඕක මෙහෙම ඕක ඕක එක්ස්ප්ලেইন කරද්දී මේ ඇවිල්ලා තනිකර මැත්ස් මේ. ඒ කියන්නේ මේක ඇතුලේ තනිකර ගණන් ක්‍රමයක් යනවා. ඒ කියන්නේ අපි 1 2 3 4 1 2 3 4 4 කවුන්ට් එක. එහෙම නැත්නම් 1 2 3 4 5 6 7 1 2 එහෙම කවුන්ට් එකක් තියෙනවා. දැන් අපි 1 2 3 4 ඔහොම කීකේ කවුන්ට් එකක් යනවා. ඒ කවුන්ට් එක ඇතුලේ තමයි මේ කරන සෙල්ලම් ටික ඔක්කොම කරන්නේ. අපේ තියෙනවා නිතක සම් ටු සම් කියලා එක. සම් කියලා කියන්නේ පටන් ගන්න දැන. දැන් අපි කියමුකෝ මෙතනින් පටන් ගත්තම 1 එක. ඊට පස්සේ මෙතනට එනකොට 16 beats. දැන් මේ 1 2 3 4 4යි 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 කියද 16යි. 16යි ආපහු මෙතනට තමයි එන්නේ. එතකොට මේ 16 අපි හැම වෙලෙම හිත ඇතුලෙන් එක එක විදිහට කවුන්ට් කරගන්නවා. ඒ කියන්නේ සමහර වෙලාවට half beats එනවා. එහෙම නැත්නම් පහමාරක් වෙනවා. පහමාර තුනක් කියද පහමාරි තුනක් 16 අමාර. එතකොට 16 අමාර හරිනේ. පහමාරේව තුනක් හරියට සමබරව වැදුණා. 16යි half එක ආපහු පටන් ගන්න දැනට. අන්න එහෙම මැත්ස් ක්‍රමයක් යනවා. නමුත් ඒක අපි ස්ටඩි කරලා අපි කරගෙන කරගෙන යනකොට අපිට ඇවිල්ලා මේ ගණන් කර කර ඉන්න බෑනේ ස්ටේජ් එකේ. ඔන් ද ස්පොට් ඔළුවෙන් තමයි තීරණය වෙන්නේ. ක්‍රියේට් වෙන්නේ වැඩි. ඒ කියන්නේ ඒකයි ලේසි නැත්තේ. ඉතින් අපි ඇවිල්ලා මේ දැන් අපි කාය දෙකක් මොන හරි වාදනය කරද්දි අපි ගෙමුකෝ. අපි ගෙමු. මේ වන 1 2 3 4 5 6 7 8 ඔහොම කවුන්ට් එකක් කරනවා. ඕක ඇතුලේ තමයි මේ මේ වාදනය කරන්නේ. සේ 30යි කියලා අපේ තියෙනවා 30යි කියලා කියලා කියන්නේ තුන් පාරක් 30යි කියලා කියන්නේ තුන් පාරක් ඉන්දියාවේ සාමාන්‍යයෙන් මියුසික් හැම එකම ඉවර කරන්නේ 30 එකකින් අපි සින්දුත් තියෙන්නේ දා තිට තිටක තක දා 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 කියලා ඉවර කරන්නේ ඒ වගේ තුනකින් තමයි ඉවර කරන්නේ එතකොට ඒක අනිවාර්යයි ඒ 30 එක අපි අර 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 ගහන කොම්පොසිෂන්ස් උත් එක්ක හරි ගානට කැපිලා එන්නේ 16 කියන්නේ 16ට නම් පහමාර පහමාර තුනක් එනවා. එහෙම නැත්නම් 11 11 තුනක් එනවා. 11 තුනක් කිව්වත් 33යි. 16 ව දෙකක් 32යි. 33 සම්. අන්නේ වෙන කතන්දරයක්. දැන් ඔය ලොකු බරපතල දේවල් මේක තබ්ලා ගැන දන්න කෙනෙක් දන්නවා. හැබැයි සාමාන්‍ය ජනතාව අපේ අම්මලා බලන් කියන පස්සේ කල්පනා කරයි මේක ඉතාමත්ම ගැඹුරු දෙයක් තමයි. අපේ දරුවන් මේකට කොහොමද යොමු කරන්නේ? අපේ දරුවන්ට මේක කියලා දෙන්නේ කොහොමද? ලංකාවේ මෙහෙම හැදෑරීමක් කරන්න හැකියාව තියෙනවද? එහෙම නැත්නම් දරුවෝ වෙන කොහෙන් කර මේක ඉගෙන ගන්න ඕනද? නෑ ලංකාවේ හැදාරන්න තැන් තියෙනවා. මගේ ළඟටත් තියෙනවා සෑහෙන ස්ටුඩන්ට් මේ ශිෂ්‍ය ප්‍රමාණයක්. ඒ කියන්නේ දැන් අපේ විශ්වවිද්‍යාලෙත් තියෙන ගොල් සමහර අය මගේ ගෝලියෝ. ඉතින් මම ලංකාවට ඇවිල්ලා පොඩි කාලයක් සීමාවක් තුළ මට සෑහෙන ගෝල පරීක්ෂක් ඉන්නවා. ඒ කියන්නේ මම ලංකාවට ආපු කාලේ ඉඳන්ම ඌමනාය ටික ඔක්කොම ඇවිල්ලා මගෙන් මෙයා ඉගෙන ගන්න ඕනේ මේක ඕනේ මේ සබ්ජෙක්ට් එක දැනගන්න ඕනේ කියන තැනට එනවා. මේක මං දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින එක දෙයයි. දැන් මම මගේ ගෙවල් තියෙන දෙමටගොඩ. එතකොට දෙමටගොඩ පරිසරය කියලා කියන්නේ වෙන විදිහක පරිසරයක්. ලංකාවෙන් හිටපු හොඳ චණ්ඩි හොඳ ඒ කියන්නේ ඒවා මෝජාවරං කරුවෝ වරේ චණ්ඩි හොඳ නෑ. හොඳ නෑ මං කියන්නේ. නම ගිය චණ්ඩි පාතාල කණ්ඩායම රේමේ කණ්ඩායම හිටියා. නමුත් අපි මම මේ වගේ විෂයකට මගේ ඔළුව තිබිච්ච හින්දා අපිට ඒව වැඩක් නැති වුණා හැම වෙලේම. ඉතින් ඒ නිසා තමයි මම
අපි ක්ලාස් මම ඉගෙන ගන්න ගියේ සරසවි පායට. සරසවි පාය කියන පංචිකාවත් අස්සෙන් දාලා එම් මාලිගාවත් ඇතුලේ සරසවි පායට යන්නේ. එතකොට හැම වෙලෙම අපි ඔළුව තිබුණේ ගුරුවරයාත් එක්ක. ඒක දැන් අද තියෙනවා. ඒ කියන්නේ මගේ ඉන ස්ටුඩන්ට් මගේ ඉන ශිෂ්‍ය ඔක්කොම මගෙත් මගේ වටා තමයි හැම වෙලෙම ඉන්නේ. ඉරිදට මගේ ක්ලාස් එක සම්පූර්ණ යනවා. ගෙදර වගේ මට ඉන්නේ. ඉතින් අර ක්ලාස් එකක් විදිහට නෙමෙයි යන්නේ අත්‍තරම. සමහර අය ෆ්‍රීස් දුන්නොත් ගන්නවා. නැත්තම් අහන්නේ නැහැ කවදාවත්. සල්ලි කීයක් කෝ අද ගෙනාවද? කවද්ද ගේන්නේ? අහන්නේ නැහැ. මොකද මන් දන්නවා මම ඉගෙන ගන්න තිබ්බ අමාරු. ඉතින් මේ වගේ විශේෂයකට මහන්සි වෙන එකම ලොකු දෙයක් සමහර වෙලාවට. ඉතින් නමුත් නොදී ඉඳලත් නැහැ කවුරුත්. මගේ ඉන්න ගෝලියෝ ඒගොල්ලෝ දෙනක් දෙනවා. නමුත් මගෙත් එක්ක හරි, ඒ කියන්නේ සමහර වෙලාවට හරි ෆ්‍රෙන්ඩ්ලි. සර් කොහොමද මේක මේ සර් අර බාන්න සර් වීඩියෝ එකේ අර එකක් ඉදේ වගේවත් කියනවා. සර් එදා අර සර් අර ප්‍රෝග්‍රෑම් එකේ කියලා නියම ටිකක් කිව්වනේ සර් මේවත් පෙන්නනවා. ඒක ඔක්කොම තියෙද්දි අර ඩිසිප්ලින් එකක් තියාගෙන යනවා. විනය තමයි වැදගත්. විනයත් තියාගෙන යනවා. මේ මදි ඒකත් එක්කම දැන් සමහර දවස්වලට හවසට සර් මේ ක්ලාස් වුණාම කොල්ල 3 දෙනෙක් 4 දෙනෙක් ඔක්කොම එකතුලා උන්ට ආසයි එක එක දේවල් අහන්න. මේ විශේෂ ඒ කියන්නේ අපේ ඕක සම්ප්‍රදායක් අපි මං ඉන්දියාවේදී ඒක වින්දා. ඒ කියන්නේ දැන් සමහරවිට සර් පොඩක් ඉන්න සර් කියලා මම මේ මිඳ ගන්නවා. සර් පොඩක් ඉන්න කියලා ෆුල් මසාජ් එකක් දෙනවා. ෆුඩ් මසාජ් එක ගෝලියෝ. කොල්ල දෙන්නේ කකුල් දෙකට, තව කොල්ල දෙන්නේ කාත් දෙකට. එතකොට ඒකත් එක කතා කර සර් බලන්නකෝ සර් සකිර් හුසෙන් සර් ගහලා තියෙන තුකඩ එක මොකද්ද? මම එතකොට කියනවා නෑ ඔය දා දින් දින් තිට තිට ක්‍රදා තුන්තු. එහෙම නැත්තම් එතන ගහලා තියෙන අරකනේ අර දින් දින් දගිතිට ගදිගෙන නගිතිට ඕවාගේ ගා තානකතක දින තකතක දෙද්දෝ එතන ගාලා ඊට පස්සේ අර උස්තාද් මෙහෙම කිව්වා මෙයා මේක මෙහෙම කිව්වා මෙයා මේ විදිහට ප්ලේ කරලා තිනවා ඉස්සර මේ වගේ තැන්වල මේ වගේ ඇප්ලයි කරන්න ඕනේ ඒ වගේ දේවල් අපි කතා කරනවා. දැන් ගුරුකුලයක් හැදේ බලයි යනකොට නේද? නෑ ඇත්තටම ඒ කියන්නේ ඒක දැන් ළමයින්ගෙන් වැඩ ගන්නව නෙමෙයි. ඒක ඒක මම කරේ භක්තියෙන් අපේ උස්තාද්ද. මම පාන්දර 2 3 වෙනකන් අපේ උස්තාද්ද මසාජ් කරලා තිනවා. අතින් මම තනියෙන් ඒ සමහර වෙලාවට ඒ කරන වෙලාවට ඉගෙන ගත්ත දේවල් මාරයි නේ. අපිට එහෙම එකක් තියෙනවනේ. සමහර වෙලාවට රෑ 2ට 3ට ප්‍රැක්ටිස් කරගෙන ඉන්නකොට උස්තාද් රෑට ආවොත් එයත් ඉඳගෙන ඉවරලා එයත් එක්ක කතා කරන ටික මගේ මේ ජීවිතේට මාර දෙයක් ඒක. ඉතින් මම දෙමව්පියන්ට කියන්නේ කලා විෂයකට මේ වගේ දෙයකට ළමෙක් සම්බන්ධ වෙනවා නම් කොයිම විදිහකින්වත් වළක්වන්න එපා. මොකද ඩිසිප්ලින් එක ඒ සියලු දේවල් මේකත් එක්ක හැදෙනවා. අපි ඒකට ඉඩ දෙන්න ඕන. පළවෙනි විරාමයට යන සූදානම්. විරාමෙන් පස්සේ කතා බහ කරමු. ටිකක් බරසාර දේවල් ටිකක් කතා බහ කරන්න අද දවසේදී. හැබැයි පේශල ගණිත් පැත්තත් මේ විරාමෙන් පස්සේ කතා බහ කරන්න පුළුවන්. ලස්සන දවසක් වේවා. ලස්සන දවසක් සිරසයි මෝස්තරේ. රූපමවණ සූස්තරේ. හීන විඳින සාස්තරේ. දකින පෝස්ටරේ සිරස විතරයි අපේ මෝස්තරේ. ලස්සන දවසක් වේවා. ලස්සන දවසක් සිරසයි මෝස්තරේ. අපිත් එක්ක ඉන්නේ දෙමට ගොඩ පේශල. කම නැන්නේ මොකද? ගෝබඩි අපි වෙන පැත්තක ඉඳයි. ඒක ඇත්තට හොඳ නැද්ද? හොඳයි නේද? දැන් හාමුදුරුවන්ටත් සාමාන්‍යයෙන් ගමේ නම කියලානේ. ඔව්. නේද? නෙළුවේ ගුණානන්ද හිමි. අන්න ඒ වගේ තීරණනේ නේද? ඔව්. ඒ වගේ ප්‍රශ්න නැහැ. අද අපිත් එක්ක මම ආයි මුලින්ම පටන් ගන්නවා. අද අපිත් එක්ක ඉන්න දෙමඩ කොට පේශල. දැන් ඒක හිනා වෙන්න එක දාන්නුනේ. නෑ මට එක පාට දැන් බෝක හුරු නෑනේ. පේශල. පේශල සාමාන්‍යයෙන් වර්තමානයේදී අර ඔබ කියපු අනිත් කතාවට මම එනවා. ඔබ ගුරුවරයෙක් විදිහට දරුවන්ට උගන්නන විදිහත් ඉන්දියාවේ ඔබ ඉගෙනගත් දේත් කතා බහ කරනවා. හැබැයි සරල සංගීතයත් එක්ක ලංකාවේ ඒ කල්ට් එකට නැත්නම් අලුත් ක්‍රමවේදයටත් ඔබ අනුගත වෙලා ඉන්නවා. ඒ අතරතුරේදී ඔබට ඉරාජ්‍ය හම් වෙනවා. ඉරාජ්‍යක වැඩ කටයුතු කරනවා. ඉරාජ්‍ය විතරක් නෙවෙයි බාති සන්තුෂ්ට ඇතුළු විශේෂ අලුත් පරපුරේ බටහිර සංගීතයත් එක්ක සම්බන්ධ වෙච්ච ගොඩක් අයත් එක්ක ඔබ වැඩ කටයුතු කරනවා. ඊට අමතරව බොහෝ දෙනෙකුට සංගීතයත් සපයනවා. මම කැමති මේ චේන්ජ් එක ගැන නැත්නම් මේ වෙනස ගැන පොඩ්ඩක් ඔබෙන් දැනගන්න. මේමයි අපි හැම වෙලෙම අපි ඉගෙන ගන්න දේත් එක්ක අපි හැම වෙලෙම හිතන්න පටන් ගන්න ඕනේ. මේක හිතනකොට හිතන ප්‍රමාණය කොච්චරද ඒකත් එක්ක තමයි අපේ ක්‍රියේටිවිටි එකන්නේ, අපි නිර්මාණශීලීත්වය එන්නේ. එතකොට අපි කියමුකෝ අපිට දැන් සමහරවිට මට මොකක් හරි කිව්වට පස්සේ මම ඒකට කල්පනා කරනවා මේකට මොකද්ද දාන්නේ. එතකොට ඒකට ගැළපෙන එක කරන්ඩ අපි එකක් අපේ ප්‍රැක්ටිස් එක තියෙන්න ඕනේ. එකක් තමයි අපි ඒ සබ්ජෙක්ට් එක ගැන මොනියම් හෝ විදිහකට
අධ්‍යයනය කරලා තියෙන්න ඕනේ. නැත්තම් අපිට ඇප්ලයි කරන්න බෑ. ඔව්. ඇප්ලයි කරන්න අපි ඒක දැනගෙන ඉන්න බෑ. ඉතින් මේ මේ ඇප්ලයිඩ් එකක් තමයි අපි ඒ කරන්නේ. ඉතින් කවුරු හරි එහෙම කිව්වම පස්සේ මම මේකෙන් හරි එහෙම නැත්තම් දැන් මම දැන් මම සාමාන්‍යයෙන් මම ජෑස් අරවා මේ එහෙම ප්ලේ කරන මම ජෑස් මේ සංගීතය ගැන දන්නේ නැහෙනේ. දැන් මම එදා රාජිත් මුතුකුමාරණගේ මේ අජිත්යාගේ සින්දුවේ මොකද්ද පපපපාරරරගල ඒකේ අපේ දමින්ද හවස පන්තියට මම හිතන්නේ සින්දුව වෙනම 68 වෙන සින්දුවක්නේ. දැන් ඒක ඒක මේ අපි එදා මික්ස් රැක් එක ගහදි පාට් එක කියලා ඔළුවට එක පාට් එනවා. දැන් මෙතනට පොඩි නිකන් අර ඉවර කරනකොට ජෑසි බාප්ප බේබී වී බාපා බාපූ රා බාබාඩි ගාලා දාන්න ඕනේ. ඒක ඊට පස්සේ මට මං ඒක ගැන මේක කරද්දි මට මහේෂ් දෙනිපිටි මහේෂ් අයියත් මට කිව්වා ඒ අරක බරුනේ බා. නියපට සෙට්ටලා තියෙනවා නේද? පොඩි චේන්ජ් එක. පොඩි චේන්ජ් එක. ඒ පොඩි චේන්ජ් එක දමින්ද සාමාන්‍යයෙන් සැක්සෆෝනිස් කෙනෙක් කියලා නෙමෙයි ෆ්ලූටිස් කෙනෙක් කියලා නෙමෙයි ප්‍රසිද්ධ. නමුත් සැක්සෆෝනිස් කෙනෙක් කියලා සමායිශල ඒගොල්ලන්ගේ වැඩවලටත් දාගත්තා. මේ ප්‍රෝග්‍රෑම් එකකින්. ඉතින් ඒ කියන්නේ මම හැම වෙලෙම හිතන්නේ මම දැන් ඉරාජ් මිනිස්සු කතා කරන්න ඕනේ මිනිස්සු යන්න ඕනේ කියන විදිහට මේ එයා හිතන විදිහ වෙනස් ඉතින්. අපි යාළුවෝ අපි එක්කම එකට ඉන්නේ. නමුත් මම හිතන්නේ මේකෙන් වෙන විදිහකට. දැන් මම මුලින්ම ඉලං ඉන්දියාවෙන් ඉඳන් ඇවිල්ලා මේකේ අර 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 මං කියපු ඩයලොග් විදිහට වෙනස් කරනකොට මට සමහර අය කිව්වා ඔයා මේ තබ්ලා විෂය කණ්ඩ හදන්නේවා මේ මේක මේ විනාශ වෙනවා අරේ මේ කියලා. මං කිව්වා මේක විනාශ වෙන්නේ නැහැ. එක මේක කවුරු හරි දැන් මේක කවුරු හරි කරන්න උත්සාහ කරනවා නම් ඔය මං කරන දේ කරන්න උත්සාහ කරනවා නම් එයාට නිකන් ලේසියෙන් බෑනේ. එයා මේක සම්පූර්ණ අධ්‍යයනය කරන්න ඕනේ. මේක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මේ විෂය ගැන දැනගන්න ඕනේ. එහෙම නැත්නම් වෙනස් කරන්න ඕනේ. ට්‍රැඩිෂන් එක දැනගෙන තමයි වෙනස් කරන්න පුළුවන්. ඔව්. නේද? දැනගෙන වෙනස් කරන්න බෑනේ. ඕ අපි අපි අපිට අපි අපි බේසික් එක නොදැන අපේ ෆවුන්ඩේෂන් එක හරියට නැතුව අපි කොහොමද අපි බිත්ති වෙනස් කරන්නේ? ඒ වගේ තමයි. ඉතින් කවුරු හරි එහෙම කිව්වම අපි හැම වෙලේම හිතලා බලලා මම ඒක මොකක් හරි ඒ වෙලාවට අනුව වෙනස් කරගන්නවා. අනිත් එක තමයි හැම වෙලේම මේ යං ජෙනරේෂන් එක කවුද කියන එක බලලා යං ජෙනරේෂන් එකත් එක්ක තමයි හැම වෙලෙම අපි හැපි හැපි වෙනස්කම් කරන්න ඕනේ. මොකද අපේ අපේ ඉන්න ප්‍රවීණයෝ හොඳයි ප්‍රශ්නයක් නැහැ. නමුත් වෙනස්කම් කරන්න අමාරුයි. අපි සූදානම් විරාමයට යන්න. විරාමයෙන් පස්සේ පේශලගේ ගීත සම්බන්ධයෙන් කතා බහ කරන්න සූදානම් වෙනවා. ඊට අමතරව තාම වැඩක් ගත්තේ නැහැ තබ්ලා වලින් හරියට. ඒ පිළිබඳවත් කතා බහ කරන්න සූදානම්. අද පේශල මනෝජ් අපිත් එක්ක ඉන්නේ. සමා වෙන්න දෙමට ගොඩ පේශල අපිත් එක්ක ඉන්නේ. ලස්සන දවසක් වේවා ලස්සන දවසක් සිරසයි මෝස්තරේ. රූපමවන සූස්තරේ හීන විඳින සාස්තරේ ලෝකෙ දකින පෝස්තරේ සිරස විතරයි අපේ මෝස්තරේ. ලස්සන දවසක් වේවා ලස්සන දවසක් සිරසයි මෝස්තරේ. අපි අද කතා කරන්න පේශල මනෝජ් එක. පේශල කියලා කියන්නේ ගායකෙක්, තබ්ලා වාදකෙක්, විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්, නිවේදකෙක්. අපි ගායන වෘතිය පොඩ්ඩක් එළියට ඇදලා ගන්න හදන්නේ. වේදිකාවලට යනවා, විවිධ සින්දු ගායනා කරනවා. අද මොන ගීතෙද දැන් කියන්නේ? අද මමයි ඉරාජ් මං හද අපේ පළවෙනි මගේ පළවෙනි ගීතය. ඒක ගයනවා අපි බලමු. මේ පේශල මනෝජ් සැති පෙන් සිටි පිලි රමදේ හෝබේ
අතුරන්නේ මේ යුගකී වැඳි සුලඟත් ලෙසින් සවනේ හෝබේ රැව් දෙන්නේ මේ දිනුවන් පුරා ඔබ විඳගන්නේ මේ හදවතින් මම පිළිගත් ලබැලි සිහිනෙන් පවා සංගීතය කවුද මේකේ? ඉරාජුයි මමයි තමයි හැදුවේ මේක. ඉරාජ මුලින් මේ පොඩි මුල කෑල්ල හදලා තිබ්බා. ලිව්වේ කවුද? ලිව්වේ කැලුම් ශ්‍රීමත්. කැලුම් අයියා. හැම වෙලේම මම කියන්නේ මම හැම වෙලේම හැම කෙනෙක් එක්කම හොඳ රිලේෂන්ෂිප් එකක් තියාගන්න එක. හොඳ සම්බන්ධතාවයක්. සම්බන්ධතාවයක් තියෙනවා මට. ඒ කියන්නේ දැන් අමරදේව මාස්ටර් ඉන්න කාලේ අමරදේව සර්ත් මගේත් එක හරි හිතවත්. එතකොට සමහර වෙලාවට සර්ගේ සමහර දේවල් වලට මම ප්ලේ කරලා තියෙනවා. මම කතා කරගෙන ඉඳලා තියෙනවා. එතකොට ඒව තියෙනවා. එතකොට අමරසිරි පීරිස් මහත්මයා ගත්තොත් එහෙමයි. නන්දාමාලි මිස් නන්ද මිස් ගත්තොත් එහෙමයි. සුජාතා ඇන්ටි සුජාතා අත්තනායක මහත්මිය ගත්තොත් එහෙමයි. එහෙම හැමෝම තියෙනවා. එහෙම එතරින් එනකොට නාමල් උඩුගමනායි නාමල් අයියා කිව්වත් මගේ හරි හිතුවත්. මදු මාදවර මගේ හිතුවත්. කුමාර සිරිපතට ගත්තොත් මාව දැක අල්ලෝ මල්ලී අර වේ කියලා අර එහෙම ලොකු ලෙංගතකම මට තියෙනවා. ඒකත් එක්ක මම අනිත් පැත්තෙන් නිහාල් නෙල්සන් මහත්මයා. ඒගොල්ලෝ එහෙම හරි මාර හිතවත්. ලොකු හිතවත්කමක් තියෙනවා. එතකොට අපි මේ සියලු දේවල් අහනවා. අපි ඒ හැම දෙයක්ම හැමෝටම වෙන වෙන කලර්ස් තියෙනවා. නමුත් දැන් අද කාලේ ඒ කියන්නේ මම ඕක කිව්වේ හැමෝම දැන් අද කාලේයත් මගෙත් එක්ක ඔක්කොම හරි හොඳයිනේ. ඒ කියන්නේ මම මේ කාටවත් වැරද්දක් කළත් නැහැ. ඒගොල්ලෝ මට වැරදි කළත් නැහැ. අපි හම්බ වෙන තැන හලෝ එහෙම සමාල්ලාට අලුත් ඔය සඳුන් ලාරේ මේ දැක්කම ඒසලා ආනම්මයි අයියා වා චොර කරනවා අපිව. සඳුන් කළා කියන්නේ සඳුන් ගැන කිව්වම මතක් වුණේ මල් සින්දුවක් කියන්න ඕන සඳුන්ගේ. මම සඳුන් එකක් මතක් කරන්න බෑ. සම්ස්නුන් ගීත කීපයක් ඔබ මං කියනවා අහලා තියෙනවා. මම කියනවා. ඔව්. නෑ තැන් තැන් වල යාළුවොත් එක්ක. මතක් කර මා සින්දුවක් කියමු. සඳුන් පෙළ සින්දු ගොඩක් තියෙනවා. ඔව්. ආදරය ආගමක් කියලා එකක් තියෙනවා. මතක නෑ. ඒක මතක නෑ. මම මේ ටික කියලා ඊට පස්සේ ඊට ටික කියනවා. ඔව්. අපි කියමු. එහෙනම් ප්‍රශ්න නෑ. ඒ සඳුන් ලටත් ඒගොල්ලෝ ඒ කට්ටියට මොකක් හරි ස්කිල් එකක් තියෙනවා. හැකියාවක් තියෙනවා. ඒ හැකියාව නිසා තමයි අද ඔවුන් ඉන්නේ. මම කියන්නේ අපි එකම තැන අර විදියට නිකන් පල්වෙවි අර අපේ නිකන් මේ 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 සංගීතය දේශපාලනය වගේ නැතුව අපි එකම තැන පල්වෙවි කුණුවෙවි ඉන්නේ නැතුව අර වගේ නිකන් චීප් පැත්තට යන්නේ නැතුව
ලෝකේ දේවල් අපි බලනවානේ. ඔව්. ඉතින් අපි මේ විදිහට අපිත් යංගු අපිට කරන්න පුළුවන් අපේ ටැලන්ට් කොච්චර ටැලන්ට්ස් තියෙනවද මේ ලංකාව ඇතුළේ මිනිස්සුන්ගේ. අපි ඒව ගමුකෝ. නේද? ඉස්සරහට ගමුකෝ. එක එක ක්‍රියේට් සමහර ක්‍රියේෂන්ස් තියෙනවා. සමහර නිර්මාණ තියෙනවා. ආගෙන ඉන්නකොට හිතනවා කො මේ ලංකාව මාරයිනේ. මාර තැනකනේ මේ හිතලා තියෙන්නේ. මේ ඉතින් එහෙම නැතුව කාට හරි මං අර හැමදාම කියන බණේ කොහේ හරි මියුසික් මොකක් හරි ලේබල් එකකට එහෙම නැත්තම් කාගේ හරි බිස්නස් කාර්යයකට ඕනි කියලා අපි එකම දුන්නම දැන් බලන්නකෝ අපේ කියන්නේ අපේ ලංකාවේ ප්‍රේක්ෂකයෝ කොහෙද ඒගොල්ලන්ට මොනාද වෙලා තියෙන්නේ අද සාමාන්‍යයෙන් තරුණ පරපුර කෙලින්ම නිකන් අර නිකන් පීචන් රසාඥතාවයට පත් වෙලා නැති සාමාන්‍යයෙන් ඔය මල් සින්දු කියන කැටගරි එකට අදාළ වෙන බොහෝ ප්‍රේක්ෂක ප්‍රමාණයකුත් හිටියා ලංකාවේ. ඔබ වෙනස් කරපු දේවල් වල අති විශාල සම්පූර්ණම කරනමක් ගැහුවේ නෑ. තාම පටන් ගත්ත විශ්ව කරලා පටන් ගත්ත විතරේ සාමාන්‍ය වෙනසක් කරලා ඔබ පෙන්නුවා මෙන්න මෙහෙම දෙයකට හුරු වෙන්න කියලා. සඳුන්ගේ සින්දු ගැන කිව්වා පූජා කරන්නම් මතකයිද? පූජා කරන්නම් මලක් ඔයා නමින් මේමයි සඳුන්ගේ මම කියන්නේ සඳුන්ට වැරද්දක් කියන එක නෙමෙයි. ඔබ ඒ වගේ සින්දු අරගෙන සින්දු කිහිපයක් එකතු කරලා මල් සින්දු කියන්න පටන් ගත්තා. මම දැක ක්ලාස් වලත් විවිධ තැන් වලත් කියනවා. පොඩි කොටසක් කියන්න අපිට රසවින්දනයේට. මේගොල්ලන්ට කියමු පොඩි. මොකද්ද මොකේ දැන්නේ සාමාන්‍ය මල් සින්දු? සමහරවල්ලාට මම නිකන් ඉන්නකොට කියනවා. දුකම විඳලා ඔයා හින්දා මට වැරදි කාරයා ගියා. අපි හිටියා නා. ඉතින් මේ සින්දු දෙක තුනක් නේද? අදටත් මගේ විතරයි ඔක්කොම අර එකම විදියට යන ඉඳා. ඒ කියන්නේ දැන් ඒක සාමාන්‍යයෙන් වැරදි නෑ. මේ මෙලඩි සමහර මෙලඩි ලස්සනයි. මම කියන්නේ එකම එපා. හැම එකම එකම විදියට කරන්න. ඌ අපි බලන්නකෝ දැන් අපි හැම වෙලේම අපි ඉන්දියාව ගැන කතා කරන මොකද අපි හැම දෙයක්ම ගන්න ඉන්දියාවෙන්නේ. අපි ඩාන්ස කෙනෙක් ගත්තත් අපේ චන්දන වික්‍රමසිංහ මහත්මය චන්දනය ගත්තත් එතකොට ඒගොල්ලෝ ට්‍රැක්ස් හැම වෙලේම හොයන්නේ ඉන්දියාවේ ට්‍රැක්ස්. එහෙම නැත්නම් පිටරටක වෙන ට්‍රැක් එකක් වෙන ෆියුෂන් එකක්. එහෙම නැත්නම් අපේ ජන සංගීතය ඉවත් දෙක තුනයි. වැඩියෙන් තියෙන අරවා. අපිට නෑ ඩාන්ස කෙනෙකුට නටන්න පුළුවන් ට්‍රැක්ස් ලංකාවේ ඇතුලේ. නැත්තම් අර අඬන අර ටිකම තමයි. මං කියන්නේ එහෙම නැතුව අපි වෙන පැත්තකට ආවේ නම් හොඳ නැද්ද? හොඳටම හොඳයි. ඔව් ඒ කියන්නේ අපි ක්‍රියේටිව් කරගන්න පුළුවන් මිනිස්සු ඕන තරම් ඉන්නවා මේක ඇතුළේ. අපිට මේ වෙලාවේ මම අවස්ථාවක් දෙනවා. සංගීත කණ්ඩායමත් මෙතන ඉන්නවා. ඔබ මෙතන ඉන්නවා. සරල ශාස්ත්‍රීය දෙක සම්මිශ්‍රණය කරලා පුංචි කොටසක් තබ්ලාව පාවිච්චි කරලා. 1 වක්කඩ ළඟ දිය වැටෙන තාලට තිත්ත පැටව් උඩ පැන නැතුවා වැස්ස වහිනට ඉස්සරහසේ බලාපොරොත්තු විදුලිය හිටුවා පින්වටවත් රොඩු මල් වැට වට කෙරුවා තුන් දවසක් අමනාපෙන් සිටි කලු නෝකාඩු ගල්මින් බැලුවා මල වට බඹරි දුනටන් මල වට බඹරි දුනටන් වැහි වැහලා ගඟ පිරෙන් වැහි වැහලා ගඟ පිරෙන්
ගඟ උතුරා හිත පිරෙන් ගඟ උතුරා හිත පිරෙන් ගල මතු පිට මල පිපෙන් මල වට බඹරි දුනටන් වැහි වැහලා ගඟ පිරෙන් ගඟ උතුරා හිත පිරෙන් ගලා හැලෙන වැහි වතුර වගේ අන්න විදියට හිනාවේ යන කළු විනා මගේ හිත විනාවකින් තව විනාවයන් කළු විනාවයන් වෙලා මගේ හිත හිනාවකින් තව විනාවයන් කළු විනාවයන් විනාවයන් කළු විනාවයන් ඉනාවයන් කළු හිනාවයන් ඉනාවයන් කළු හිනාවයන් ඉනාවයන් 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 කළු ඕක එක පාරක් මම ওই විදිහට අමරදේව සෝයක ගැහුවා. ඔව්. අර කියන්නයි එක පොඩ්ඩක් දන්නේ නැද්ද? නිකම්ම බීට් එක නෙවෙයි. අපි මාර අභියෝගනේ දෙන්නේ අපිට හදිස්සියේ ගොඩක් දේවල් කතා බහ කරා පේශලත් එක්ක. මෙහෙම නිර්මාණකරුවන් මේ රටේ ඉන්නවා, ඔවුන් ගුරුවරු. ඒක නිසා තමයි දරුවන්ව ඔවුන් එක්ක සම්බන්ධ කරන්න පුළුවන් කියලා මම යෝජනා කරනවා. ඒ වගේම තමයි අපිට පුළුවන් හැම වෙලාවකම අපි පේශල්ල වගේ දක්ෂ තරුණයන් එකතු කරගන්නවා මේ වැඩසටහනට. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. මම අන්තිමට මින්තු කිහිපයක් පේශල් වෙනුවෙන් කරනවා. පේශල් බොහෝ දේවල් කතා බහ කරා, දරුවන් වෙනුවෙන්, අම්මල වෙනුවෙන් සහ ඔබගේ ජීවිතය ඔබ ගත කරපු විදිය කතා බහ කරා. මම අන්තිමට මේ රට ගැන ඔබගේ බලාපොරොත්තු මම අහන්න කැමතියි. ඔබ මේ රට ගැන කොහොමද දකින සුභවාදී ආකල්ප? මෙහෙමයි, මම පුළුවන්තර මමට 2005 ජනාධිපති ශිෂ්‍යත්වය හම්බුණා. ඒ කියන්නේ ඒකත් නිකන් ඇප්ලයි කළා, නිකන් වෙලාවට කැරකිලා ආපු එකක්. කිසිම කනෙක්ෂන් එකකින් මොකද ඒකින් ඔබට ලැබුණේ? ඒකින් මම මගේ මාස්ටර් එක කරගත්තේ ඒකින්. කියන්නේ අපේ දෙමව්පිය හරි දුප්පත් දන්නවනේ, ඉතින් ඒක හැමෝම දන්නවා. අපේ මෙම ලොකු මිනිස්සු නෙමෙයි, හරි සාමාන්‍ය දුප්පත් මිනිස්සු. ඉතින් ඇත්තටම බැචලර් ඩිග්‍රි එක කොහොම ඉවර කළා මම කල්පනා කරගෙන හිටියේ අපි මාස්ටර් එක කරන්නේ කොහොමද කියලා. ඒ වෙලාවේ තමයි අරක හම්බුනේ. ඉතින් ඉන්ටර්වයුව එකට ආවා, එන්ඩ කියලා කෝල් කරාම ආවා. මම හිතුවේ නෑ හම්බෙයි කියලා. ඊට පස්සේ ඒත් දැන් ජනාධිපති කාර්යාලයට ගිහිල්ලා ඕක ගණිද්දි මගෙන් ඔක්කොම ඇහුවා, මේ මේක අරගෙන දැන් ඔය ප්‍රවීණ 2005 ප්‍රවීණයෝ ගොඩක් ගන්නවා, ඔක්කොම අරගෙන ඇමරිකාවේ යනවා, ඉංග්ලන්ඩ් යනවා, ඇයිවා ඉන්දියාවට යන්නේ? මං කිව්වා මට ඔය කොහෙවත් ගිල වැඩක් නැහැ, මට යන්න තියෙනවා නම් මෙතන තමයි යන්න තියෙන්නේ. මේක අරගෙන යනවා නම් එතනට. ඔබ ලක්නෝ විශ්වවිද්‍යාලයට යන්නේ? ලක්නෝ බහත්කණ්ඩේ. ඒ කියන්නේ මගේ ආපහු මාස්ටර් එක කරන්න යන්න ඕනේ එතනට. එමෙ නැත්තම් කොහේ හරි වෙන රටකට යන්න තිබුණා වැඩක් නැහැ නේ. අපි අවශ්‍ය තැනට යන්න බෑ අපි. ඒක. ඊට පස්සේ මගේ ඇත්තම මගේ කිසිම බලාපොරොත්තුවක් තිබුණ නැහැ මට ලංකාවට එන්න මුලින්. ඒ කියන්නේ අම්මා වෙන්න මම ඇවිල්ලා මේ විෂය බුද්ධික කවදාවත් රස්සාවක් බලාගෙන ඉගෙන ගත්තේ නැහැ. ඒක එහෙමම තමයි. ඒ කියන්නේ මම ඉගෙන ගත්තේ මගේ ටාගට් එක තිබෙ වෙන එකක්. මම මුම්බයි යන්න, මුම්බයි සෙටල් වෙන්න, ඊට පස්සේ එතන ඉන්න ලොකු ආටිස්ට්ලත් එක කොහොම හරි එකතුලා ඒ ප්ලේ කරන්න, වෙන ඩ්‍රීම් ලෝකයක හිටියේ, වෙන සීන ලෝකයක් තිබුණේ. ඉතින් ඊට පස්සේ ලංකාවට ආවා. ලංකාවට ආව රට ගැන හැඟීමක් හැම වෙලෙම තිබුණා අපිට, තියෙනවා ඒක. ලංකාවට ආවට පස්සේ මට ඊට පස්සේ මේ තියෙන හැම දෙයක් එක්කම ඊට පස්සේ කල්පනා වුණා, දැන් අරෙහි ඉන්නවා ඕන තරම් මිනිස්සු, අපි මේ මේ රට ඇතුළේට මොන හරි දෙයක් කරන්න ඕනේ කියලා. ඉතින් මට කරන්න පුළුවන් උපරිම දේ මම කරනවා හැම වෙලෙම. දැන් සමහර වෙලාවට ගායකයෙක් සමහර තැනක සින්දු 4-5ක් යන ලක්ෂ ගණන් ගන්න වෙලාවේ අපි සමහර ලාවට ගිහිල්ලා මම සමහර අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සමහර කරන දේවල්, ඒ සියලු දේවල් වලට මම සමහරවට මගේ අතින් වියදම් කරන් ගිහිල්ලා මම ප්ලේ කරලා, එහෙම නැත්නම් පොඩි වර්ක්ෂොප් එකක් කරලා එහෙම දේවල් කරලා එනවා. මේ විෂය අපි ගෙනියන්න ඕනේ. මේ 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 කලාවයි මේ සල්ලි කියන්නේ හැම වෙලෙම එකට යන දෙයක් නෙමෙයි. ලක්ෂ්මි වෙනයි සරස්වති වෙනයි. ලක්ෂ්මි මෙතන, සරස්වති මෙතන. ඒතර කලාව එන්න ඕනේ මෙතනින්. මෙතනින් කරොත් ඒක කලාව නෙමෙයි, හැම වෙලෙම වෙනස්. ඉතින් ඒ නිසා මට මේ රටට කරන්න ලොකු දෙයක් කරන්න ඕනේ. නමුත් අර සමහර වෙලාවට මේ කාලෙදී අපිට එක එක මේකේ තියෙන මේ පොඩි අවුල්, ඒ කියන්නේ දේශපාලන தත්ත්වෙ නෙමෙයි, ඒක
එක පැත්තක් ඒක කොමත් අවුල් එකේ පොඩි ප්‍රශ්න ගොඩක් තියෙනවා ඒ වගේ. නමුත් අපේ මිනිස්සු අපි ඔක්කොම ගත්තම අපිට ඩිසිප්ලින් එකක් නැති වෙලා තියෙනවා අපි සියලුම දෙනාට. මම කියන්නේ මේ කලාව ඒ කාලේ අපි ඉන්නේ හිටිය කපුගේ මහත්මයා අමරදේවසල් ඒ ඒගොල්ලෝ කරපු කලාවෙන් මිනිස්සුන්ට ඩිසිප්ලින් එකක් තිබ්බා ඉස්සර. දැන් අද ඒකත් නැහැ. ඒ කියන්නේ මේ තාරුණ්‍යට කිසිම නිකම් සමහර වෙලාවට වැඩකට නැති වැඩ කරන්නේ ඒගොල්ලෝ. ඉතින් අරමුණක් නැති තැනකට ඇවිල්ලා තිනවා. මට ඕනේ මං කැමති කිසිම දෙයකට ඇබ්බැහි වෙන්නේ නැති. දැන් බලන්නකෝ අපි ඇත්තටම කතා කරොත් කොකේන් කියයි අරක කියයි මේක කියයි අපි අපේ ආටිස්ට්ලා වුණත් සමහරලාට ඒව ගැන හිතන්නේ නැතුව සමහර දේවල් වලට ඇබ්බැහි වෙලා අරව මෙව වෙලා තියෙනවා. ඉතින් ඒක හරි කනගාටුයි. කවුරු හරි හිතනවා නම් මොකක් හරි මද්‍රව්‍යයක් අරගෙන මේ කලාව මාරු විදිහට කරන්න පුළුවන් කියලා ඒක බොරු. මම ඒක කීයටවත් පිළිගන්නේ නැහැ. මොකද එහෙම කරපු මට ආටිස්ට් කෙනෙක් කියන්න බෑ ලංකාවේ කවුද කියලා. කවුරුත්. එහෙම මාර ජාත්‍යන්තර තලයට ගිය කවුරුත්. අපි කියමු කවුරුත් නැහැනේ රවි ශංකර් වගේ වෙච්ච එහෙම නැත්නම් අඩුම තරමේ හරිහරන් වෙච්ච වගේ වෙච්ච එහෙම ආටිස්ට් කෙනෙක් ලංකාවේ නැහැ. සිහි අසිහියෙන් කිසිම දෙයක් කරන්න බෑ. බුදුනේ සිහියෙන්නේ බෞද්ධවාදයේ වශයෙන් අපි හිතුවොත් අපිට කිසිම දෙයක් අසිහියෙන් කරන්න බෑ. කවුරු හරි කියනවා නම් නෑ පිස්සුද මේක අරගෙන මේක පුළුවන් මේම කරන්න පුළුවන් එහෙම කරන්න පුළුවන් කියලා අමූලික බොරු. බහුශෘතියෝ කියලා ඉවරලා සමහර වෙලාවට ඒවට ඇබ්බැහි වෙලා ඒව ප්‍රොමෝට් කරගන්න සමහර බෞද්ධ කියන මිනිසුත් ඉන්නවා. ඒවත් සම්පූර්ණ බොරු. මේ ලෝකේ හොඳ සංගීතඥයෝ ඒ කියන්නේ හොඳ දාර්ශනිකයෝ හොඳ නිර්මාණකරුවෝ බිහි වුණා නම් හැමෝම සිහියෙන් බිහි වුණේ අසිහියෙන් නෙමෙයි. ඒ නිසා මගේ බලාපොරොත්තුව මේ විෂය ඉදිරියට ගෙනියලා මගේ ළඟට එන සියලුම දරුවන් ස්ටුඩන් මගේ ගෝලියෝ ටික මේ රටට හොඳින් හොඳ ගෝලියෝ විදිහට දායාද කරන්න. හැබැයි අනවශ්‍ය දේවල් කරනවා නම් උන්ට කන පුපුරන්න ගහන එකත් අනිවාර්යෙන් කරනවා. සිහියෙන් වැඩ කරමු, සිහියෙන් රට රකිමු, ලස්සන දවසක් යන කියලා ඔබ හැමෝටම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි පේශල අපි. ජය වේවා. බොහොම ස්තුතියි. ජය වේවා සමට. ලස්සන දවසක් වේවා. ලස්සන දවසක් සිරසයි වේවා.